සම්ප්‍රධානුකූල දුප්පතාගේ හිතවතා වෙලා හරිේ දුපත් වඋට සහන දීල හරි පවැනි දේවලින් හහිත දිනාගත්ත පලියට චන්දලබාගත්ත පලියට මේ රට ගොඩනගන්න බෑ. රට ගොඩනගල දුප්පත් වුන්ට සානයක් ලැබෙන්න පරිසරය හදනවා ඇරෙන්න්න. සහනාධාර දීලා දුපත් වූ දුප්පත් බය මුදවාගන්න බෑ. ඒගහන්දා මේ කතා කරන දේශපාලනින් සියලුම දෙනාම වෙනකොට බෞතරයක් පක්ෂ නායකයිින්. දුපත්තුන්ගේ චන්දයට හැගහගෙන්න්නසානාධරය දීන්ගැ උනන්දුවෙනවා අඇරන්න රට ශක්තිමත් කලලා දුපත් වූ දුපත් කයි මුදවාගන්න එවුලන්ට අව්‍යතාව තියෙනවා හැකිාවතියෙනවාද ෙගොල නිර්මාණශීලිකීද කැපීමෙන් වැඩ කරනවාද එගොල්ල බුද්ධිමත්ද ලෝකේ දිියුණු රටවල්හ බලාගෙන මත් තේරුම් ගන්න ගොට හැකියාවව තියවා ද කියනෙ ගන මට විශල් ප්‍රශ්නයක් තියෙනවා. එකන්ද ඉදිරියේදී මේරට හරි මාර්ගයට ඇයිද නැද්ද කියෙන ැන මටතාම් ප්‍රශ්නාත රකුණත් තියෙන මාලිමාව ෝ අනු මතිසානායයක් ගැනතියෙන ප්‍රශ්යක් නමයික නමුත් පොදුවේ සමස්තයක් ඇැටියට මේ දේශපාලන ව්වේ ඉන්න දේශපාලනක්ය එක ඇතුළට එන්න බලාපොරොත් වෙලා ඉන්න පුද්ගලින් මේ සිල්දනාගේම චරිියාව සහ හැකියවන් ගැන පොඩ්ලක් පරිීක්ෂාකාරීව බැලුවම මට වෙනි සැකයක් ඇතිවෙන. පීියාවේ ගොල් පැලකම් කරු ගබඩක් සහයක ලීන ඇබැත්තු චරචයි පිවිදේව රැකයා කඩවත මාතර හොරණ. එකන්ද හිතනම රටේ ජනතාවත් තාමත් එක්කෙනෙක් පවුන මනිත එක්ක නට චන්දෙ දෙෙන මාංසිිකත්යේන්තම ඉන්න. මේ පාරත් කරේකම තමයි දෙගොල්ලොක් මේ පුුණ හින්දා තුවෙෙනි කට්ටික චන්ද දුන්නා නමුත් ජනතාව තාම පරිනත වෙලා නෑ බුද්ධිමත්තු තෝරගෙන නිර්මාණශීලී නායකෝ තෝරගෙන කැපීම් කරන්න පුලුවන් නායගෝ තෝරගෙන ආදර්ශමත්ව රට ගොඩගන්න පුලන් නායකෝ තෝරගෙන කතිරය ගහන්න ජනතාව තාමත්ම පරිනත වෙලා නෑහීනක තමයි මගේ පුද්ලික මතය එකට කනගඩු දායක තත්ත්වයක්. ඒන්දා මම තනවා දුප්පත් අය මධ්‍ය පන්තියා ඇති රුම්ගණ්ඩෝනේ ඒගොල්ල ගැන කරුණා දැක්වීම පමණක් නේ නායෙක්ගිය සිද්ධ ෙන්ඩෝන නායකෑට ඒගොලු දු්පත් බද මුදවා ගැනීමේ ශක්තිය රට දුප්පත් බය මුදවාගෙන ජාති අන්තර ඇත්ත පහැප්පීමට එකට ගවන් කිරීමට යොමු කිරීමේ ශක්තිය. නායකවුට තියෙන් ලෝන මේක ඉදිරි මැතිවරණයේදීත් ජනතාව තේරුම් ගටියුතු දෙයක් එම තේරුම් අරගෙන චන්දය ප්‍රකාශ කරයි කියලා බලාාපොරොත්තුවෙන ජනතාව වෙනුවෙන් පාලිමේන්තු හඬක් නැගීම මට එතන ඉන්න බැරවීම ගැන මගේ කණගාටු අ තියෙනවා නමුත් ජනතාව ටවශ්‍ය පරිදි ජනතාව ඉල්ලන විදියට වැඩසිදුව ඒවි එතුවට අපට ජනතාව පැත් හි ගැ්ඩුව. පා මරට තලන් කරන්න ඒ පරජීවති බ බය ජනත්තන් මොකද නෑ එක හේතු ඇත්වසේ ද ම තරන් කරන්නේ නැත්තේ මේ තියන වි ව්‍යාකූල යෙසපාලන මතාවරණය මොකද මේ මේ ජනාධිපතිවරණය ප්‍රතිඵලානුව ඇත්තුවසේම ලක්ස පනස් පහක් චන්ා නුමාට යනකොට ක් ස ඇත්තාවව චන්දා රුමට විුරුද්ධව චන්දයද වන්න ත් මහමතිවරන ද රටේ පුරුද්දක්තියෙන ජනතාව ජනාතිපතිවරණය ජයග්‍රණයකරු පැත්තට චන්ද දෙනවා අනි පැත්තර දුරණ චන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා.දේකහන්ද ඒ පසුබිම නිසා මහිතන්න බහුතරයක් දේශපාලක් නියෝ මැතිවරණයට එවා කියන ලේසිත් නෑ. ඉතා විශාල මුදලක් අතින් දරාගෙන කාලේ ශ්‍රමය ධනය වැයකරගෙන එෙන්ඩඩෝන කරන්න ඕන වැඩක් මේරටේ තියන දේශාන සංස්කෘතියුව ඒ නිසා සහර දේශාලක් නවති වරු යවු රන් තියෙනනම යිතන්නේ මේ මැතිවරණේ දී ඒගොල්ලොන්ට සුභවාදී ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාවක් නෑ කියලා. ඒ නිසා ඉංගලා තියෙනවා. සමහරු පොදුවේ සමස්තයක්කටට ජනතාව දූෂණය ප්‍රතික්ෂ කරන නිසා අයිංවෙච්ච පිරිසකුත් තින්න. එතට හැමුවෝම දූෂිත නිසාවනෙවෙයි සමමාර හොන්ඳ අනාගත ඇත්තිය ඇති මුණ තරුණ දේපාලක් තිී පවා මේ පාර මැතිවරණට දිරිපත් වෙනෑ. පහුගේ දසල් කැපීමෙන් වැඩකරපු ඇත්ති උදාහරණයක් කට අරා අනුරධපුරේ සේමසිංහ මැත්තුමා පෞුගේ කාලය අලුතෙන් පාලිේෙන්තුවාපු මන්ත්‍රී කෙනෙක් වැඩ කර නියෝජ්‍යය මුදල් ඇමති ටියයටටිද ගෙන ොරකම ගැන එතුමාට විරුද්ධවකාදාචෝදනා තිබුන්න. එතුමාගේ සීයා හිටියා පි දන්නවා දේශපාලන හිටිය ඇමති කෙනෙක් වෙලා ඒගොල්ල හොන්දර දේශානය කරන්න මු ඒවගේ පවා මයික උදාහරණයක් දුන්නේ තව ඉන්න ඒවගේ කීප දෙෙනෙක්ම. මේට තරග නොකිරීමට තිීරණය කළ තියෙන. තියකණ්ඩ මේ තරග නොකිරීම ව්‍යාකූල අවුල් එච්ච දේශපාලන වාතාවරය මත සිදුවන නිසාත් සමරු තරන් කරන්න. මමකාද දේශපාලනය හම්බ කරගෙන් නෑ. මම දේශපාලින් සතපහක්වත් හම්බ කරලත් නෑ ගම්පාදිස්්‍රක වුදුුවටක් දේශානය කර අරුගානි කැල්ලි අගෙන් මේ පැත්තෙවා කොළඹ ඉන්න කැලිගගේ මේ පත්තර වා මල් පැලක්ත් ගෙනෙල්ල. කිසි ප්‍රතිලාබයක් ලබාගෙනනෑ නමුත් විශාල වශයෙන් කාලිශ්‍රමයේ ධනයවය කරලා ඒ පැත්තති ජීවිවත්තරන ජනතාවට අපි සේවය කරලා තියෙනවා. ඒවතු ඒ පසුබිව මොනවා වුණත් මේ තියන දේශපාලන ව්‍යාකූල වාතාවරණයේ දී අපට තීරණයක් ගන්න සිද්ධ වුණනා රන් කරන්න කියලා. ඉතිය කහන්දා මේක විශාල ප්‍රශ්නයක් මේක රට හොඳ ප්‍රශ්න ගුන්න්න මේ හොඳ වාතාාවරණනි ගුන්න්නෙමයි ජනතාව විිකාල්ප නැතින්ද යම්යම් මත ප්‍රකාශ කරාවී. ඇත් මේක අවසාන පතිඵලය රටට සුබදාහි වේවිද කියන ගැනට ප්‍රශ්නයක් තියනවා රුුවීනියාබේ මයික රයිඩ ෙක් ්‍රව ඇතුළු ඇබැතුරෙසක් ච විදශරක්යා කඩපත මාතරහොරනෑ කළ රුද්ද අලපපුද්ධ තිය ද දේශව පාන ැතිව පාර්ලිමින්ව තරුණ ඇයගෙන් පිරුණොත් ඒ කෝමබලපාවි අනිවර්යම ඕන ආයතනයක් ගන්න. ඕනම ආයතනයක් ගන්න වයිද වර න්න තැ ර ජිනයරුව ඉද ර ීති න ර. හමුදාව ජෙන්න්බල්ල ඉන්නටරනක්කරි පලපුරුද්ධ නැතිේ ආගන්තුව කල්ටියයට ආතනයක් නායකත්ය දීලා රන් කරන්න බෑ දුවන්න බෑහැ. ඒ අත්හදා බැලියම කරන්න පුුවන්තනක්න මේ පාලිමේතුව තියන්. එතන පලපුරුද්ධ තියෙන ඉන්ඩ මෝනේ. ජනතාවත් එකක් ගැටිල පලපුරද් තියන්න ඕන පාලනය පලපපුරද්ධ යන්න ඕන පාල්ලිේතු කටයුතු ගැ පලපුරුද්ධ තියෙන් ඕන කළමනා කරනය ගැන පලපුරුද්ධ තියන්න ඕන. රට ගැන යම් කිසි හරිහෝ වැදි දක්ඇතුේ වැඩකරපුයෙන්න්න ඕෝ. ඒකුත් ැව කටියක් කියල පාලිමේතුව පිරැවවත් අනිවාර්යම ජනතාවට ඒකේ ආදිනවලට මහුණ දෙන්න සිද්ධ වෙනවා මයි ඒන්ද ජනතාව පන්දන්නවා ජනතාවත් තින්නේ දෂ්කර තත්ත්වයකට තල්ලු වෙලා කෙසේත් සමත්යක් ඇැටි රට මතත්වට මූුණ දෙන්න සිද්ධ වෙනවා ෝගේ කාල් පතවත්තමයි මේ රජ පක්ෂ පවුලි කවගොත් එ පා කියල දේශපාලට මෙවරු මහමතිරන දී හුන්ගේ පවුලේ ති පපත් වෙලා නෑ . සියලුම අර්බූද හමුවේ රටවෙච්ච හොමදත්තමයි රජපක්සරු දේශාලනෙන් තල්ලුවෙච්ච කෙියට. හම්බන්දර ජනතාපවා රාජපක්ෂර ප්‍රතික්ෂය කරා. ඒකොහොඳම දෙයක්. තව ඉන්නවා කීපදනෙක් ඒ වගේ ඉදිරියට නායක වෙන්න බලාගෙන නකට්ටිය රටේ නායකයාවෙන්න උත්සාකරපු තව ඉන්න අ වැයි කීපදෙනනෙක් වංහිතනා දේශපාලනෙන් ඇයොල්ලොත් තේදියටම අතුගෑවිලා ප්‍රතික්ෂය පෙලා අණ්ඩුවනේ. ඒත් සිද වෙන්න න අඩුගාන් මතිවරණේ දීත් ඒවත් අවශ්‍ය මාර්ගය පාර කැපෙන් ලෝුණනි කිය මහිතනවා. ඒක ම අහිතනවා ඉතාම රටට ලබලතිබුණ අපලයක්කින් ගැලවීම කැටියෙත්තමන් ඩකිනි රාජපක්සරුන්ගේ දේශපාලනයෙන් මේ රට මිදීම. මහමද ජනතාව පොයි වගේ තිරුණයක් ගන්න ඕන කිය පිට ද දෙන්න තිවා. ජනතාව අනිවාර්යෙන්ම මේ වාතාවරණයේදී. මමහිතල්නෑ කිසිව පක්ෂයකට බලය ඉන්න ජනපතිය ජයගානකර පක්ෂයට පවත් තුනෙන් දෙක බලයක් ලබාදිය යතුයි කියලා මුකද තුනෙෙන් දෙක බලයක් ලබාගෙන පර්ලිමේන්තුවට අත්දැකීම් නැතුව අපු හැමගෙනාම අන්ති මේේ පාර්ලිමේන්තුවත් තිනාස කල්ලා රටත් තිනාස කල්ලා ඉතාම දුෂකරතන්ගට ජනජවිතය තල්ලු කරා. ඒන්දා මහිතනවා තුනෙන්දේක බලය ලබාදීම කියන එක කිසි ප්‍රයෝජනයක් නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රැකන්න විකල්ප මත විකල් ප්‍රදේශපාන දර්ශන ඒවසිල්ල ආරක්ෂා වෙන්න. අනිවාර්ය ශක්තිමත් යරුද්ධ පක්ෂයක් හැදෙන් ඩෝනනි කියන මතේ මොම ඉන්න. එතනද යරද්දක්ෂය දෂිතව ඉන්න නම් ්‍රතික්ෂය කරණ්ඩෝන දෘෂිතය මේ වටත් මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන යරුද්ද පක්ෂෙන් ජනතාවට පරි ඉතාම උනන්දුවෙන්. බද්ධිමත්ව ඒ තීරණය ගණඩ වෙන නමු ශක්තිමා රුද් පපක්ෂයක් අනිවාර්ය මන්්ඩෝනේ එඒම නැත්නම් මෙ ප්‍රළා රන්්‍රවාදී වියහයේ රට හපතක් එන්නේන.